ධර්මස්ත්‍රයට ප්‍රථමයෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වෙන්න নমස්කාර කියන තුනතාව. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පූර්ණං ආම බන්තේ පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්දෙන් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදී තබ්බං. ආම බන්තේ සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. සන්තං වාජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්ධාಂತಿ පජානාති. අසන්තං වාජ්ජත්තං තීන මිද්දං නත්තිමේ අජ්ජත්තං තීන මිද්ධාಂತಿ පජානාති. යතාච අනුපන්නස්ස තීන මිද්දස්ස උප්පාදෝ හෝති. තංච පජානාති යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහානං හෝති. තංච පජානාති යතාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති. තංච පජානාති තී. සදා බුද්ධි සම්පන්න පින්වත්නි, සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපේ ජීවිත සකස් කර ගැනීම සඳහා අපි නිබඳව නිරතුරු උත්සාහ ගන්න ඕනේ. විදර්ශනා දේශනා මාලාව නිබඳව අපි බලාපොරොත්තු වෙන්නේ ඉලක්කවලට, අධ්‍යාත්මික ඉලක්කවලට යන කෙනා ඒ ඉලක්කවල ඉඳගෙන තමන් ගැන විමසා බලමින් ධර්මය හදාරන එක. මේක තේරෙන්න කියනවා නම් අපි කන්දක් උඩ නගින්න උත්සාහ කරනවා. කන්දක් ගොඩක් උස කන්දක් උඩ නැගගම වටේ පේනවා. එතකොට වටේ පේන ආකාරය අනුව අපිට තීරණයක් ගන්න පුළුවන් මං කොච්චර උඩ නැගලා තියෙනවද කියලා. සමහර අය ඉන්නවා
වටේ පේන එක ගැන වටේ බලන්ඩයි අපි හිතමුකු ලොකු පරාසයක් බලන්ඩයි මේ කඳුර නගින්න කියලා. එයා මොනවා දුරට ගියාම කියලා දන්නේ නැතුව නිකම්ම කඳුරට නගිනවා. හැබැයි අත් නගිනවා. එයාට කිසිම වීරයක් කිසිම උමනාවක් ඇති වෙන්නේ නැහැ. හැබැයි යම් කිසි කෙනෙක් හොඳට අහලා දැනගෙන තියාගෙන ඉන්නවා අනුමාන වශයෙන් දන්නවා මට කඳුරට ගියොත් මෙච්චර පරාසයක් පේනවා කියලා. ගිය අයගෙන් අහලා හොඳට දැනගෙන ඉන්නවා. අන්නේ දැනගෙන ඉන්න කෙනෙක් කන්දක් උඩට නගිනකොට අරිට වැඩිය වෙනස්. ඒ මොකද එයා නගිනකොට දන්නවා දැන් අන්න අර බලාපොරොත්තු වෙච්ච ආකාරයට මෙච්චරක් පෙවුණා දැන් මෙච්චරක් පෙවුණා දැන් මෙච්චරක් පෙවුණා කියලා දන්නවා. ඒ වගේ අපේ අවසාන ඉලක්ක දැනගෙන තමයි අපි ධර්මය තුළට යන්න ඕනේ. ඒක නිසා අපි දේශනාව මූලිකව සෝවාන් පරස්ත පුද්ගලයෙක්ගේ රහත් උත්තමයාණන් වහන්සේ නමක්ගේ මානසික තත්ත්වය ඒ කියලා කියන්නේ කොයි වගේ විදිහටද මේ ලෝකය දැනෙන්නේ කියන එක ගැන අපි ගොඩාක් කතා කරා. ඒක ගැන ගොඩක් කතා කරා. ඒකින්ද දැන් අදහසක් තියෙන්න ඕනේ මොකක්ද අපි බලාපොරොත්තු වෙන ඉලක්ක කියලා. ඊට මෙහා තියෙන ලොකු ඉලක්කයක් ගැන කතා කරා. ඒ තමයි ඉරියාපත පබ්බයේ තියෙන ගච්ඡන්තෝවා ගච්ඡාමීති පජානාති නිසින්නෝවා නිසින්නෝම් හීති පජානාති ආදී වශයෙන් තියෙන ඒ විදිහටම ඒකම සති සම්පජඤ්ඤ පබ්බයේ තියෙන අසම්මෝහ සම්පජානනයත් එතනමයි. ඉතින් මේ දෙක අරගෙන අපි බලාපොරොත්තු වෙන ආසන්න ඉලක්ක මෙන්න මේවයි කියලා සිහියෙන්ම ජීවත් වීම පිළිබඳව ඉලක්කත් සාකච්ඡා කරා. ඒ ඉලක්කයට යන්න ගියාම අපිට සත්ප්‍රාය සම්පජානනය සාර්ථක සම්පජානනය ආදි වශයෙන් ඒක අරමුණක හිත නවත්වා ගන්න ඕන විදර්ශනාවක් සඳහා ඒක අරමුණක හිත නවත්වා ගන්න ඕනේ කියන එකත් දැන් දැනගෙන තමයි ඉන්නේ. ඒ දැනගෙන ඉන්නකොට සත්ප්‍රාය සම්පජානනය ආදී වශයෙන් අපිට විස්කම්බන ප්‍රහාණයකටවත් අඩුම ගානේ හිත යොමු කරගන්න මේ ජීවිතයේ දිට්ඨ ධම්ම සුඛ විහරණයක් හරි විඳින්න පුළුවන් තත්වයකට හිත නංවා ගන්න බැරි ඇයි කියලා චිත්ත පරම්පරාවල් ආශ්‍රයෙන් සාකච්ඡා කරා. චිත්ත පරම්පරාව කියලා කියන්නේ අපි හැමෝම එක්තරා සැකසීමකට අහුවෙලා ඉන්නවා. හරිද? අපි ඔක්කොම ගොදුරු වෙච්ච මිනිස්සු. මොකෙකට ගොදුරු වෙලා තියෙන්නේ? මෙහෙම කිව්වොත් තේරෙනවා අපේ පින්වත්නි. අතීතයට ගොදුරු වෙලා ඉන්නේ. එහෙම කිව්වොත් නරකද? නේද? අපි ඔක්කොම අතීතයට ගොදුරු වෙලා ඉන්නේ. අපේ අතීතය මේ ජීවිතයේ දන්න දවසේ ඉඳන් කරපු කියපු දේවල් ඔක්කොම නැවත නැවත මානසිකාර වෙනවද නැද්ද? අයියෝ සමහර වෙලාවට තනියම තරහ යනවා. පාරණ මේ අවුරුදු ගානකට ඉස්සෙල්ලා තරහ ගියකට ආය තරහ යනවද නැද්ද? ඒකයි මම කියන්නේ අහුවෙලා ඉන්නේ ගොදුරු වෙලා ඉන්නේ කියලා. නේද? දැන් මෑතක ළඟකවක්වත් නැති ආසන්නයට ගෙන ගන්නවත් බැරි ඈත විදේශ රටක ඉන්න කෙනෙක් බොහෝම කුළුපගව තමන් එක්ක ජීවත් වෙච්ච ආකාරයන් ගැන මෙනෙහි වෙවි දුක් ඇති වෙනවද නැද්ද? එහෙනම් අතීතයට ගොදුරු වෙලා ඉන්නේ. ඒක නිසා තනියමවක්වත් නිදහසේ ඉන්න නැහැ. මං හැමදාම කියනවා සුවසේ ජීවත් වෙන්න පුළුවන්ද කියලා බලන්න කියලා. ඇයි සුවසේ ජීවත් වෙන්න බැරි? වැඩියෙන්ම මේ කයේ තියෙන අපහසුකම් වලට වැඩිය හිතේ තියෙන අපහසුකම්. හිතත් එක්ක සටන් කරලා යා කියන දේවල් දෙන්න පුදුම විදිහට ලෑස්ති වෙලා මොනව කරත් දී ගන්න බැරුව දැන් මූණු එල්ලන් ඉන්නේ. නේද? ඇති වෙලා ඉන්නේ. ඒක එහෙම කිව්වම පුංචි විහිළුවක් වගේ. ඇත්තටම මේක විහිළුවක්, විකාරයක්, නාඩගමක්, කෝලමක් තමයි. අපේ මේ ජීවිතය තේරෙන්නේ නැහැ. ගෙවන වෙලාවේ උදේ ඉඳන් හැන්ද වෙනකන් ඉන්නවා හිතේ අමාරුවේ. හිතේ අමාරුවෙන් ඉන්නේ මොනවටද? මේ පොඩි වචනවලට, පොඩි ක්‍රියාවලට, පොඩි පොඩි දේවල් වල අඩුපාඩු වුණාට පිස්සු වගේ මුළු ලෝකෙම මිනිස්සු අන් අය තමන්ට කරපු කියපු දේවල් පිළිබඳව නොඒකුත් ආකාරයට මෙනෙහි කරමින් පිස්සු විකාර ජීවිතයක් ගත කරනවා. මැරෙනකම්ම ළඟා වෙන්න බැරි ඉලක්කවලට ළඟා වෙන්න හදනවා. සුවපහසුව ජීවත් වෙන්න තියෙන අවස්ථාවන් දුරු කරගන්නවා. මේ මොහොතේ සුවසේ ඉන්න පුළුවන්කම තියදී අතීතයක් මොකද්ද? අතීතයක් අරගෙන ඒ අතීතය මෙහෙ ලුහු බැඳගෙන යන්න ලොකු උත්සාහයක් ගන්නවා. ඒ අතීතය නැවත නිර්මාණය කරන්න හදනවා. හරිද? ඒ අතීතය නැවත නිර්මාණය කරන්න හදනවා තිබ්බ විදිහටම හිතාගෙන ඉන්න පුළුවන් කියලා. දෘෂ්ටිය කියන්නේ එකයි. අපේ හිතවලට දෙනවා නෑ මට අතීතය තිබ්බ විදිහට හදන්න පුළුවන් කියලා. යන්තම් හරි ළඟට හරි හදාගත්තොත් ආය කඩාගෙන වැටෙනවා.
පින්නත්නි හිතට බොහෝම සතුට ඇති වෙන අතීතයක් තිබ්බා කියනකොට දවස් කීපයක් හරි මාස කීපයක් හරි අවුරුද්දක් හරි යම් ප්‍රමාණයකට කොහොම හරි සමතුලිතව ජීවත් කරගත්තා කොහොම හරි සන්තෝෂෙන් හිටියා මේකේ මොකක්ද ලොකු වෙනස්කමක් වුණා හදිස්සියෙම පුංචි අහිංසක බලාපොරොත්තුවක් හිතේ තියෙනවා තිබ්බ තත්ත්වයට ආය ගන්න පුළුවන් කියලා සමහර දේවල් හුලඟේ ගියා වගේ ආපහු ගන්න පුළුවන්කමක් තියෙනවද හිතේ තිබුණාට ඒ විදිහටම ඒ අතීතය ආපහු ගන්නවා කියලා ඒක කවමදාකවත් ගන්න බැරුව ලත වෙනවා හරිද එවැනි සිහියකින් එවැනි අපරාධයකින් පීඩණයට ලක් වෙලා මැරෙනකම්ම දිගහුස්ම ඇද ඇද ජීවත් වෙනවා ලැබිලා තියෙන වටින මනුස්ස ජීවිතයේ කිසිමම තේරුමක් නැති දේවල් ඔස්සේ හඹාගෙන යන්න ඔහි ඉඩරලා නිකන් ඉන්නවා හිතට සහනයක් ඇති වෙන දේවල් ඇති වෙන්නේ නැතුව බොරු දේවල් නැති වෙන දේවල් පිටිපස්සේ හිත 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 මට මෙහෙම සැලකුවේ නෑ මට මේ වචන මට මෙහෙම වෙනස්කම් කරා මට මේ වගේ වචන කිව්වා මට මේ වගේ ක්‍රියාවන් කරා කිය 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 මොකක්දෝ කඩයිමක් බලාපොරොත්තු වෙන ජීවිතය ගෙවනවා ඔය කියන කඩයිම කවමදාකවත් ලැබෙන්නේ නෑ ඒක හින්දායි මං අහන්නේ ඔය ක්‍රමයට ජීවත් වෙලා අතීතයේදී සුවසේ හිටියාද කට්ටියට කියන්න වෙන්නේ නෑ කියලා අනාගතයේ සුවසේ ඉන්න ලැබෙයිද නැත එතකොට ජීවිතයේ අර්ථය කුමක්ද ජීවිතේට අර්ථයකුත් නැති වෙනවා එහෙම වුණොත් නමුත් සෑම මාර්ගයක්ම අපි භාවිතා කරන අපේ පින්වත්නි අපි භාවිතා කරන හැම මාර්ගයකටම වැඩිය උතුම් මාර්ගයක් තියෙනවා හිත සනසවා ගන්න ඒකට කියනවා ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා හරිද ඒකට කියනවා ආර්ය ශ්‍රැංග මාර්ගය කියලා එතකොට ආර්ය ශ්‍රැංග මාර්ගය භාවිතා කරන කෙනෙකුට චක්කුකරණී ඥානකරණී උපසමාය අභිඥාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති ආදි වශයෙන් ක්‍රමානුකූලව මේ ජීවිතය ගැන නුවණ පහළ වෙනවා මේ ජීවිතය ගැන නුවණ ඇස පහළ වෙනවා අවබෝධය ඇති වෙනවා හිත සමාහිත වෙනවා හරි මාර්ග සිත් පහළ වෙනවා ඵල සිත් පහළ වෙනවා මේ ආර්ය ශ්‍රැංග මාර්ගය භාවිතා කරගෙන යන අයට එතකොට ආර්ය ශ්‍රැංග මාර්ගය භාවිතා කරගෙන යන අයට මේ වගේ ප්‍රතිඵල ලැබෙනවා ඒක අපි දන්නවා ගෙනියන ජීවිතයේ තියෙන නිර්ර්ථක භාවයක් දන්නවා මේ විදිහට කුසලයේ ගැන ගොඩාක් දේවල් දන්නව විතරක් නෙවෙයි මේ කුසලයේ වර්ධනය කරේ නැත්තම් යම් හේයකින් අපි මේ හිතේ උපදින යහපත් සිතුවිලි වර්ධනය කරේ නැත්තම් අයහපත් සිතුවිලි ප්‍රබල වෙනවා බලාගෙනදී ප්‍රබල වෙන එන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දැන් ඉතින් මේ නිකන් ඉන්න බෑනේ අපිට මේ හම්බෙලා තියෙන මේ කර්මකාර ශරීරයට ඇස් දෙකක් තියෙනවනේ කන් දෙකකුත් තියෙනවනේ නේද මේ ඉන්ද්‍රියන් වලට මං කිව්වොත් තිරිංග නැහැ බ්‍රේක් නැහැ ඇයි ඔය මෙහෙම බලනකොට වටපිට තියෙන ඔක්කොම පේනවා කනට මට අකමැති වුණත් සියලු ශබ්ද ටික ඇහෙනවා කන මගෙන් අහලා අවසර අරගෙන නෙවෙයි සද්දස්සවන්නේ නේද එතකොට නාසය දිව ශරීරය ඔක්කොම එහෙමයි සීත දැනෙනවා උෂ්ණ දැනෙනවා මේවා එකක්වත් මට අදාළව සිද්ධ වෙන දේවල් නෙවෙයි ඇත්තටම එතකොට මගේ වැඩ කියලා කියන්න පුළුවන්ද මොහොතකට හිතන්නකො කනේ ඇසීමේ කියන ක්‍රියාවලිය මගේ වැඩක්ද නෑ නෑ මේ මන්නම් දන්නේ නෑ මට අදාළ නෑ මට මේ හම්බෙලා තියෙන කනට ඇහෙන ඔක්කොම අහන්න වෙලාද නැද්ද පුදුම කර්මයක් මේක හරියට විමසලා බැලුවොත් එහෙම මේක මහා පුදුම කර්මයක් ඒක හරි පුදුම වැඩක් නමුත් මං හිතාගෙන ඉන්නේ මොකක් කියලාද මගේ කන කියලා මට අයිතියක් නැතිම මේ කන ඒකේ ක්‍රියාකාරීත්වය මට අයිතියක් නැතුවම සිද්ධ වෙනවා මේ වගේ ඉන්ද්‍රියන් එක්ක ජීවත් වෙන අපිට පුළුවන්කමක් නැහැ පින්වත්නි ගැටෙන්නේ නැතුව ඉන්න. ඒ කියන්නේ ඒවත් එක හැපෙන්න මොනවා කරදරයක්ද මේ වෙලා තියෙන්නේ කියලා ඒවත් එක හැපෙන්න නැතුව ඉන්න බෑ. ඊළඟට ඇලෙන්නේ නැතුව ඉන්නත් බෑ. මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්නට නම් අනිවාර්යයෙන්ම අපි හිත පුහුණු කරලා තියාගන්න ඕන. හැබැයි හිත පුහුණු කරපු උත්තමයන්න් වහන්සේලාට කුමන රූපයකට කුමන ශබ්දයකට කුමන ගන්ධයකට කුමන රසයකට කුමන ස්පර්ශයකට කුමන ආදරය ආදී ධම්ම කියලා කියන අරමුණු වලට කිසිම දෙයකට තමන්ගේ හිතේ ඇලීමක්වත් ගැටීමක්වත් ඇති වෙන්නේ නැහැ. ඉතින් ෂෝක් එකට ඉන්නවා, පිළිවෙලකට ඉන්නවා, සුවසේ ඉන්නවා. හරිද? නැත්තම් අපි කියන්නේ මොකද්ද? හොස්ස ළඟින් මැස්ස යන්න බෑ කියලා කියනවා. ඒවත් එක හැප්පෙනවා අපේ හිත. හරිද?
ජීවිතේ ජීවත් වෙනකොට අනිත් අයගේ වැරදිත් එක්ක හැප්පෙනවා. ඒ විතරක් නෙවෙයි සමහර තැන්වල මෙහෙම තදින් ඇලෙනවා ගිහිල්ලා. ගැලවෙන්න බැරුව ඉන්නවා ඒ තැන්වල. සමහර ඒවත් එක තදින් ගැටෙනවා. ඒවා තල්ලු කරලා ඈත තල්ලු කරලා තියාගන්න වෙනවා සුවසේ ජීවත් වෙන්න නම්. මේ දෙක කරගන්න බෑ. ඇලිච්ච ඒවා ඒ ඇලි ඉන්නත් බෑ. ගැටිච්ච ඒවා අයින් කරලා ඉන්නත් බෑ. ඇලිච්ච ඒවා අපෙන් අයින් වෙන වෙලාවල් තියෙනවා. ගැටිච්ච ඒවා ළඟට එන වෙලාවල් ඕන තරම් තියෙනවා. ඒකෙන්ද මේ ජීවිතේ සුවසේ ඉන්න බෑ. හිත සකස් කර ගැනීමෙන් විතරයි සුවදායක ජීවිතයක් ඇති කරගන්න පුළුවන්කම තියෙන්නේ. හිත සකස් කරගත්තේ නැත්නම් සුවදායක ජීවිතයක් අපිට ළඟා කරගන්න පුළුවන්කම නැහැ. එහෙනම් ඉක්මනටම කරන්න ඕන වැඩේ මොකද්ද? ජීවිතයේ ඇත්තටම කතා කරොත් සන්තෝෂයෙන් ජීවත් වෙන්න නම් ගෙවල් හදන්න ඕනේ, විවාහ වෙන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ, රස්සා හොයා ගන්න ඕනේ, ඒතර ඉගෙන ගන්න ඕනේ. පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න ඕනේ, රස්සා හොයා ගන්න ඕනේ, ගෙවල් හදා ගන්න ඕනේ, විවාහ වෙන්න ඕනේ, දරුවෝ හදන්න ඕනේ, දරුවෝ උස්මහත් කරන්න ඕනේ. මේ ඔක්කොම කරන්නේ සන්තෝෂ වෙන්න නේද? ඒව අතර වාරේ එහෙනම් සන්තෝෂ වෙන්න ඉස්සෙල්ලාම කරගන්න ඕනේ මොකද්ද? දුක් ඇති නොවන විදිහට හිත සකස් කරගන්න එක ඉස්සෙල්ලාම කරගන්න ඕනේ. මේකට මොකද්ද කරන්න ඕනේ? මේකට කරන්න ඕනේ දුක් ඇති නොවන යහපත් සිතුවිලි වලින් අපේ හිත පෝෂණය කරන්න ඕනේ. කොහොමද පෝෂණය කරන්නේ? නැවත නැවත ඒ සිතුවිලි මෙනෙහි කර ඇති කරගන්න ඕනේ. දැන් තරහා වෙනුවට අපි ඊයේ කතා කරා, පෙරේදත් කතා කරා මෛත්‍රිය ආදී ගැන, තරහ නැති කරගන්න විදිහ ගැන. එතකොට අන්න ඒ තරහ වෙනුවට මෛත්‍රිය වර්ධනය කර ගැනීම කියන එක ඉක්මනට කරගන්න ඕන. මෛත්‍රියෙන් මෙනෙහි කරපුවහම ලෝකය ගැන, මිත්‍රත්වයෙන් මෙනෙහි කරපුවහම කාත් එක්කවත් තරහ යන්නේ නැති ගානට හැදෙනවා. ඊරිසියාව කියලා කියන්නේ අනුන්ගේ සැප දැක්කහම ඇති වෙන දුක්ඛිත තත්ත්වය. අනුන් සැපයෙන් ඉන්නවා දැක්කහම හිතේ ඇතිවෙනවා නම් වේදනාවක්, දුකක්, තීව්‍ර කටුක මාරාන්තික වේදනාවක් ඇති වෙලා ඇත්තමයි මේ මිනිස්සු සැපෙන් ඉන්නවා කියලා සමහර වෙලාවට තදබල ඊර්ෂියාවක් ඇති වෙනවා. ඒ හැඟීමට ප්‍රතිවිරුද්ධ අපේ පින්වත්නි හැඟීමක් තියෙනවා. ඒ හැඟීමට ප්‍රතිවිරුද්ධ හැඟීමක් තියෙනවා. ඒක හදවන්න ඕනේ. ඒක හැදුවේ නැත්නම් ඒක එන්නේ නැහැ අපේ හිතෙන්. මොකද්ද ඒකට ඒ හැඟීමට ප්‍රතිවිරුද්ධ හැඟීම? අනුන්ගේ සැප, අනුන් යහපත් විදිහට ඉන්නවා දැක්කම හිත සන්තෝෂයෙන් පිරෙන විදිහට අපේ හිතේ ස්වභාවය වෙනස් කරන්න ඕන. ඒක කෙටියෙන් කරන්න පුළුවන්. අනුන්ගේ සැප දැක්කහම අපිට සතුටක් ඇති වෙන්න ඕන කොහොම මෙනෙහි කරොත්ද හිතන්න පොඩ්ඩක්. මේ ලෝකයේ මිනිස්සු ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස ආදී අප්‍රමාණ දුක්ඛස්කන්ධයක ඇලිලා ගැලිලා ඉන්නේ. කිසිම කෙනෙකුට ඒ වයින් ගැලවෙන්න පුළුවන්කමක් නැහැ. එහෙම ඉන්න අතරවාරයේ අනේ ගයක් හොඳට හදාගෙන ඉන්නවා කියලා කියනක මේ මැරෙනකම් මැරෙන්න ගියාම ඒ පවුලේ කට්ටිය මැරෙනකොට, එයා මැරෙනකොට ලොකු දුකකටපත් වෙනවා. මැරෙනකම් මෙන්න මේ විදිහට යහපත් වෙ ඉන්න තියෙනවා නම් කොච්චර දෙයක්ද කාට හරි. හරිද? එතකොට පාරේ බස් එකක යන්න ගියාම, පයින් යන්න ගියාම, අසනීපයක් වුණාම කොච්චර දුකක් විඳින්න තියෙනවද මිනිස්සුන්ට? ඒ අතරවාරේ කාට හරි කෙනෙකුට තමන්ගේ නිවසක හොඳ වාහනයක් තියෙනවා නම් ඕන වෙලාවක යන්න එන්න පුළුවන් නම් එක්කෙනෙක් හරි චුට්ටක් හරි සතුටෙන් ඉන්නවනේ. අනේ කොච්චර දෙයක්ද? ඔය කොහොම හිටියත් කොයි වෙලාවක හරි ජරාවටපත් වෙන, ව්‍යාධියටපත් වෙන, මරණයටපත් වෙන, ප්‍රියංගෙන් වෙන් වෙන, චිත්ත පීඩා ඇති වෙන ස්වභාවය කට්ටිය මේ ඔක්කොම. අපි ඔක්කොම. ඒ අතරවාරේ අඩුම ගානේ తాවකාලිකව හරි සතුටෙන් ඉන්න, එක දවසකට එක මොහොතකට හරි සතුටෙන් ඉන්න මේ කට්ටියට වාහනයක් තියෙනේ කොච්චර දෙයක්ද අනේ දෙයනේ, මට නැති වුණත් මේ කට්ටිය හොඳින් ඉන්නවනේ කියලා කොච්චර තරහකාරයෙකුට වුණා. ඉන්න මේ හැඟීම අපි හොඳට වර්ධනය කරගෙන තිබොත් ඒකට කියනවා මුදිතාව කියලා. ඊරිසියාවට ප්‍රතිවිරුද්ධ හැඟීම. ඊරිසියාව මහා කරදරකාරයි. ඇයි? ඊරිසියාව හින්දා හැම අකුසලයක්ම හින්දා අපේ හිත සතුටටපත් වෙන්නේ නැහැ. කුසලයේ වර්ධනය කර ගැනීමෙන් තියෙන වාසිය මොකද්ද? සුවසේ ඉන්න පුළුවන්. අනුන්ගේ වස්තු දැකීමෙන් 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 මොකද වෙන්නේ? හිත සුවයටපත් වෙනවා. අනේ කොච්චර දෙයක්ද කියලා. හරිද? ඉතින් අන්න එහෙම අපේ චින්තනය ඉක්මනට වෙනස් කරන්න පුළුවන් ධර්මය තුළින්. ත්‍රීර්ෂියා වෙනුවට මොකද්ද වෙන්නේ? මුදිතාව හදන්න ඕනේ. තරහ වෙනුවට මෛත්‍රිය හදන්න ඕනේ. ගුණ මකුකම් තියෙනවා ලෝකේ. ගුණ මකුකම් කියලා කියන්නේ හරියට Tamanට කරපු ගුණයන් අමතක කරලා දාලා ඒවට ගුණවන්තකම් කරපු කට්ටියකින් පලිගන්නම කටයුතු කරනවා. ඒ කට්ටිය නිකන් අර කිසිම ඒ අතරවාරයේ ඒක හැඟීමක්. ගුණමකුකම කියන්නේ හැඟීමක්. ඔය වැඩක් නැහැ කියලා මිනිස්සු Tamanට යහපත කරපු මිනිසුන් අතහැරලා දාන එක.
ඒ අතර වාරේ කොන්දේසි විරහිතව ගුණවන්තකම් තියෙන අය ඉන්නවා. ඔය කොන්දේසි විරහිත කියලා කියන්නේ ඇයි? සමහර කට්ටිය ගුණවන්තකම් පෙන්වන්න හදන්නේ මට කවුරු හරි ගුණමකුකම් කරොත් මං එයාට ගුණවන්ත වෙන්නේ නැහැ. හරිද? මාත් එක්ක හොඳින් ඉන්න කල් මං එයාලට මෛත්‍රියෙන් ඉන්නවා. එතනින් එහාට මං එයාලත් එක්ක මෛත්‍රියෙන් ඉන්නේ නැහැ. අන්න ඒ වගේ අදහස් තියන අය ඉන්නවා. ඒක හරියට කොයි වගේ දන්නවද? මතකද මං මේවා කියලා තියෙනවා. පාර යනකොට බල්ලෙක් දැන් මේක චිත්‍රයක් වගේ මනෝ රූපයක් වගේ මතක තියාගන්න ඕන. හරියට අර කාටුන් එකක් වගේ මතක තියාගන්න ඕන. හරිද? පාර යනකොට අපි කිසි කරදරයක් නැතුව කාටවක් කරදරයක් නැතුව පාර යනකොට වැටකින් පැනලා ගිහලා බල්ලෙක් මට බුරාගෙන එනවා. මම දුවනවා බල්ලා බුරාගෙන පුරාගෙන පස්සෙන් එනවා. ටිකකින් බල්ලා අනිත් පැත්තට දුවනවා. මම බුරාගෙන පස්සේ එයාව පන්නනවා. එතකොට මම මොනවා වෙලාද? මම බලු වෙලා නේද? අපේ ජීවිතේ අපිට නුගුණ පෙන්වන අය ඉන්නවා. අපිට නරක විදිහට කටයුතු කරන අය ඉන්නවා. කෙටියෙන් කියනවා අපිට බුරණ අය ඉන්නවා. ඒතර අපි මොකද කරන්න ඕන? බුරන්න දෝනේ නැහැ. අනුන්ගේ නුගුණ හින්දා තමන් නුගුණ තියෙන කෙනෙක් බවට පත් වෙන්න ඕනේ නැහැ. හැම වෙලේම මතක තියාගන්න ඕනේ මැරෙන්න ගියාම කවුරුවක්වත් නැහැ. මරණයට පත් වෙන්න යන වෙලාවේ කවුරුවක්වත් අපිට සමාව දෙන්න එන්නේ නැහැ. මේ මෙයා ඔය මේ ඉරිසියාකම් කරේ මෙයාට ඉරිසියාකම් කරපු හින්දානේ කියලා බේරන් දෙන්නේ නැහැ කවුරුවක්වත්. ඒව නැහැ. මෙයා මේ පරස වචන කිව්ව එක එක්කෙනාට මෙයාට පරස වචනකම් කිව්ව හින්දා නැත්තම් කවදාකවත් කියන්නේ නැහැ. එහෙම කතන්දර නැහැ. ඒ හින්දා අපේ විසුද්ධිය අපි හදාගෙන තියාගන්න ඕනේ. අනිත් අයට උදව් කරන්න ඕනේ විසුද්ධියක් ඇති කරගන්න පිරිසුදුකමක්, චිත්තාභ්‍යන්තර පිරිසුදුකමක්, අපේ පිරිසුදුකම අපි හදාගෙන තියාගන්න ඕනේ. දැන් මේව ඔක්කොම කියනකොට හිතෙන්නේ මොකක්ද? ඊටත් වැඩිය තව දෙයක් කියන්නම්කෝ. දැන් ඔය මේ ලෝකේ තියෙන වස්තුන් කෙරෙහි අධික රාගයක් ඇති වුණාම, දේශයක් ඇති වුණාම, මෝහයක් ඇති වුණාම හරියට පීඩා ඇති වෙනවා. ඒ මොකක්වත් නැතුව ලෝකයේ හැම දෙයක්ම සිද්ධ වෙනකොට දැන් මම මෙහෙම කියන්නම්, මේක ලේසි මට මෙහෙම කියන්න. පාරේ යනකොට අපිට හරියට ප්‍රශ්න තියෙනවා. ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල්, නාසයට දිවට ශරීරයට අරමුණු වෙන දේවල් හින්දා හිත ඉක්මනට වෙනස් වෙනවා. ආසාවල් ඇති වෙනවා, තරහවල් ඇති වෙනවා, ඊර්ෂියාවල් ඇති වෙනවා, ක්‍රෝධයන් ඇති වෙනවා, වෛරය ඇති වෙනවා. මේ වගේ ගොඩක් දේවල් වෙනවා. හරිද? ඒවට කියනවා සංස්කාරයන් කියලා. සැකසීම් කියලා. ඉතින් අපි මේ සැකසෙන විදිහට ප්‍රතිචාර දක්ව තමයි යන්නේ පාරේ. පාරේ යන්න ඕනේ නැහැ. ඔය රූපහණිය දිහා බලන් හිටියාම ප්‍රවෘත්ති බැලුවා නම් සැකසෙනවා හොඳට. හරිද? එතකොට මෙන්න මේ සැකසෙන දේවල් සැකසෙන්නේ නැති විදිහට හිතක් හදාගන්න පුළුවන් ධර්මය තුලයි. ඉතින් අම්මත් එක්ක ජීවත් වෙනවා, තාත්තත් එක්ක ජීවත් වෙනවා, පාරේ ඇවිදගෙන යනවා, ඇහැට පේන දේවල්, කනට ඇහෙන දේවල් ඔක්කොම වෙනද වගේම තියෙනවා. හැබැයි මෙයා නම් වෙනස් වෙන්නේ නැහැ. යතින්ද කීලූ පටවින් සිතෝසියා චතුබ්බිවාතේබි අසම්පකම්පි. ඉන්ද්‍ර කීලයක් වගේ වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේ හිතක් හදාගත්තට පස්සේ ආයෙ ගැටලුවක් නැහැ. එහෙනම් ජීවිතයේ තියෙන්න ඕනේ පළවෙනිම දේ ඔය වගේ හිතක් හදාගන්න එකද නැද්ද? මේ ටික ඔක්කොම අහගන්නකොට අපේ సంతානය, දැන් මම මේ බොහොම ටිකයි කිව්වේ, මොකද ඔය හිත හදාගත්තේ නැත්නම් ඊට වැඩිය ලොකු අවදානමක් තියෙන සතර අපාය ළඟින්ද වෙනවා. මම ඊයේ පෙරේදා ඉඳන් කිව්වා මේ නීවරණ ධර්ම ටික ගැන කතා කරන ටිකට කිව්වා ජීවිතේ දැක්ක මේ තිරිසං හෝ මනුස්ස ජීවිතවල ඇති වෙලා තිබ්බ අපි දැක්ක දුක්ඛිතම දේවල් කීපයක් මතක තියාගන්න කියලා. ප්‍රේත, අසුර, මහා නිරය, අවීචි මහා නරකාදී ආදී තැන්වල අප්‍රමාණ දුක් තියෙනවා. නමුත් ඒව අනුමානයිනේ අපිට. නමුත් අපි ඇහැට දැක්ක තිරිසං සත්තු හරි මිනිස්සු හරි විඳින අප්‍රමාණ දුක් වර්ගයක් දැකලා හිතට හොඳට දැනෙච්ච අවස්ථා තියෙනවා. හරිද? නිකන් උදාහරණයක් මම කියන්නම්. සමහර වැව් තියෙනවා ඔය වියලි කලාපවල. වැව හිඳීගෙන යනකොට දැන් අර මාළුන්ට පීනගන්න බැරුව යනවා. වතුර පායන කාලේ හිඳෙනවනේ. එතකොට දැන් වතුර අඩුවෙලා අන්තිම නිකන් ජොහරයක් වගේ එක තියෙන. දැන් හරි අමාරුවෙන් අපේ අත්පය කඩලා දැම්ම වගේ තමයි ඒ කට්ටියට. හරි අමාරුයි. දැන් චූටක් වතුර තියෙන තැන්වල අපි නිකන් හුස්ම ගන්න බෑ වගේ. දැන් එයාලා ඉන්නේ වතුර නැතුව නිකන් මඩේ වගේ. එන්නේ මඩ ටික ටික වේලන. දැන් එයාලට පෝෂණය වෙච්ච තැනම එයාලා විනාශ කරන හැටි. මේ වෙලාවට සමහර දරුණු මිනිස්සු මොකද කරන්නේ? කොහොමත් මැරෙන්න ඉන්න සත්තුනේ කියලා ඔය මන්නා පිහි කඩු වගේ අරගෙන ඔයාවට බහිනවා. බැලලා මොකද කරන්නේ? අර කට්ටියට අමුවේම
කොටනවා. කොටලා මොකද කරන්නේ? එයාලව අල්ලගන්නවා. අල්ලගෙන සමහර අයගේ දැන් ඔය අපි හුඟක් වෙලාවට මතක් කරනවනේ පින්වත්නි, සමහර වෙලාවට තිරිසන් සත්තුන්ව මරණකොට මස් සඳහා හරක්ව විශේෂයෙන්ම ඌරන්ව එහෙම ඒ සත්තුන්ට වද දීලා මරන්න ඕනේ. එතකොට තමයි මේ මස් රස කියලා ප්‍රචාරයක් අරගෙන, මිත්‍යා ප්‍රචාරයක් අරගෙන යනවා. ඉතින් ඒවා කරනවා මිනිස්සු. ඌරෙක් මරන්න ඉස්සෙල්ලා උල් ඇනලා තියෙනවා, උල් ඇනලා එක කාමරයක තියලා තියෙනවා මේ මරන්න දවසකට ඉතින් ඉස්සෙල්ලා ඉදිමෙන්ඩ. හරිද? ඒ කියන්නේ මෙයාට අර මොනවද මස් වැඩි වෙන්න හරි මොකක් හරි එකක් තමයි, මන් දන්නේ නැහැ මොකද්ද කියලා, ඉදිමෙන්ඩ කියලා තියලා තියෙනවලු එහෙම. ඉතින් කොහොම හරි කමක් නැහැ. ඔය මේ තත්ත්වයන් යටතේ අපි තේරුම් ගත යුතුව තියෙනවා මේ සංසාරගත දුක්. ඇයි මං ওই ටික කිව්වේ? මගේ පැත්තෙන් මට දැනෙනවා පින්වත්නි කාමච්ඡන්දය, මට දැනෙනකොට ව්‍යාපාදය, මට දැනෙනකොට තීන මිද්දය, මට දැනෙනකොට නීවරණ ධර්මයන්. මේ නීවරණ ධර්මයන් මාව ඔය වගේ දුක්ඛිත තත්ත්වයකට පත් කරනවා කියන්නේ අපේට තියාගන්න තමයි මං කිව්වේ. අන්න අර ටික මතක තියාගන්න කියලා. හරිද? හරි. දැන් ඒකත් කිව්වනේ. දැන් මේ වෙලාව ගත්තාම අපේ මේ ධර්මයේ ශ්‍රවණය කරන පින්වත් අයට මොකක්ද හිතෙන්නේ? අපේ ඉක්මනට අකුසලෙන් අයින් වෙන්න ඕනේ කියලා හිතෙනවා. නේද? ඉක්මනට අකුසලෙන් අයින් වෙන්න ඕනේ, ඉක්මනට අකුසලෙන් අයින් වෙන්න ඕනේ කියලා බණ අහලා ඉවර වෙච්ච ගමම්ම වගේ මම ඉන්නකෝ මොකක් හරි පියවරක් ඇති කරගන්න ඕනේ. දැන් නම් ඉතින් මේ කම්මැලිකමට එහෙම ඉඳලා හරියන්නේ නැහැ. දැන් මේක කල්දදා ඉඳලා හරියන්නේ නැහැ කියලා ඔන්න ඇති වෙන අදහසක්. දැනටමත් එහෙම ඇති වෙලාද නැද්ද? මේ වෙලාවෙත් හිතනවා බණ අහන්න පටන් ගත්තට වඩා වැඩිය මේ දැන් අපි යම් කිසි කාලයක් බණ ටිකක් කිව්වා. ඒ කාලය තුළ ලොකු අදහසක් ඇති වෙලා තියෙනවා, ඉන්නකො කොහොම හරි මගේ කුසල් වර්ධනය කරන්න ඕනේ කියලා. එතකොට මම අපේ පින්වන්ත අයගෙන් අහනවා, කොච්චර වෙලා ඔය හැඟීම තියෙයිද? හරිද? මේ හැඟීම අපිට හරියට වාර ගානක් ඇති වෙලා තියෙනවා පින්වන්ත. ජීවිතේ අපිට නිවන් දකින්න ඕන කියන හැඟීම ඇති වෙලා තියෙනවා නෝයේ දුක්ඛාකාරයන් ඇති වෙන වෙලාවල් වලදී එහෙම ඇති වෙනවා. මේ හැඟීමට මොකද්ද වෙන්නේ? ඔය අපිට කැමැත්තක් උපදින්නේ. ඔකට කියන්නේ මොන කැමැත්ත කියලාද? කුසල ඡන්දය කියලා. කුසලයේ ඇති කර ගැනීම සඳහා තියෙන කැමැත්ත කියලා. මේ ඡන්දය මොකද වෙන්නේ? විසිරෙනවා. හරිද? මේ ඡන්දය විසිරෙනවා කියලා කියනවා. ඒ කොහෙටද විසිරෙන්නේ? වෙනත් අරමුණු වලට. ඡන්දය කියන්නේ කැමැත්ත. අපි අහලා තිනවා කුසල ඡන්දය, අකුසල ඡන්දය කියලා එකකුත් තියෙනවා. එතකොට මේ බණ ටික අහලා චුට්ටකින් ඉන්නකෝ මම මේ අදම භාවනාව පටන් ගන්නවා කියලා එද්දී අහවල් දේ කාලා හිටියා නම් හොඳයි කියලා හිතනවා. හරිද? ඊට පස්සේ උන්හා රොටියක් පුච්චන් කාලා හිටියා නම් හොඳයි කියලා හිතනවා ඉස්සලා. දැන් ඉතින් රොටි පුච්චන් ටික වෙලා යනවනේ. ඕක කරන ගමන් ඊට පස්සේ ඔන්න ගෙදරට කවුරු හරි එනවා. ආපුවාම එයාත් එක ටිකක් කතා කර කර ඉන්න ඕනේ කියලා හිතනවා. ඊට පස්සේ කන වෙලාව එනවා. කාලම හිටියා නම් හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ කෑවට පස්සේ නිදිමත එනවා. ටිකක් නිදිලා හිටියා නම් හොඳයි කියලා හිතනවා. ඊට පස්සේ තව මොකක් හරි වෙනවා. ඔය විදිහට මේ වැඩේ මොකද වෙන්නේ? එයාට යනවා. එක්ක මොන හරි දෙයකට හොඳටම තරහ යනවා. හරි? හිත නොසන්සුන් වෙනවා. ඉතින් මේ වගේ දේවල්. ඔය කියන්නේ නීවරණ ධර්ම ගැන මම මේ කිව්වේ නේද? මෙන්න මේ නීවරණ ධර්ම අතර තියෙන ප්‍රබල එකක් ගැනයි අපි දැන් මේ තුන්වෙනි වතාවේ කතා කරන්න හදන්නේ. ඔය නීවරණ ධර්මයන් අතර තියෙන ප්‍රබලම එකක් තමයි අපිට මේ වැඩේ කරන්න දෙන්නේ නැතුව ඇතුළෙන්ම එන එකක් තමයි තීන මිද්දය කියලා කියන්නේ. මෙන්න මේ තීන මිද්දය ගැන අපි හොඳට හොයාගන්න ඕනේ. පළවෙනි පියවර තමයි, ඒ කියන්නේ අපි දැන් මේ තීන මිද්ද කතාවේදී අපි ළඟ තිබිය යුතු අරමුණ ගැන අපි දැනගන්න ඕන. අන්නේ අරමුණ තමයි සන්තංවා අජ්ජත්තං තීන මිද්දං අත්තිමේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති. තමන්ගේ సంతානයේ මේ තීන මිද්දේ කියන එක තියෙනවා නම් ඒක ඇති වුනහම ඒ වෙලාවෙම මගේ సంతානයේ මෙන්න තීන මිද්ද ඇති වුණා කියලා දැනගන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙනම් තීන මිද්දේ ලක්ෂණ දැනගෙන තියෙන්න ඕනේ නේද? ඒ වෙලාවෙම දැනගන්න ඕනේ. ඒ වෙලාවෙම දැනගත්ත ගමන් තමයි ආ දැන් මේ ඉස්සරහට යන්න දෙන්නේ නැති බලවේගයක් හටගත්තා. හොරෙක් ගෙදෙට්ට ඇතුල් වුණාම හොරා කියලා දැනගත්තොත් අපි පරිසං වෙනවා නේද? හඳුනගත්තොත්. ඒකinda හඳුනගත්තේ නැත්නම් එයා කරදරකාරී වැඩටි කරනවා. හරි? ඊළඟට ඒ වගේම තමයි තමන්ගේ ළඟ අසන්තංවා අජ්ජත්තං තීන මිද්දන් නත්ති මේ අජ්ජත්තං තීන මිද්දන්ති පජානාති.
තමාගේ సంతානේ තීන මිද්ද ඇති උනේ නැත්තම් එතකොටත් Taman දැනගන්නවා තීන මිද්ද ඇති උනේ නැහැ කියලා. අපේ පින්වත්නි මේ කියන්නේ කවුරු ගැන සංවේදීව ඉන්න කියලාද මේ කියන්නේ? නේද ව්‍යාපාදයක් එහෙමයි කාමචන්දයක් එහෙමයි මේ හැම දෙයක් ගැනම හොඳින් දැනගන්න ඕනේ මගේ సంతානේ මේවා උපදිනවද නැද්ද කියලා. අන්න එකයි විදර්ශනා දේශනා මාලාවේදී මම බලාපොරොත්තු වෙන්නේ අපේ පින්වන්තය මේ වැඩේ කරයි කියලා ඉස්සෙල්ලා. හැම වෙලේම තමන්ගේ හිත අකුසලයෙන් පිරෙන්න එද්දී ඒ අකුසලයෙන් පිරෙන බවත් කුසලයෙන් අකුසලය අයින් වෙලා කුසලය වැඩෙනකොට මේ කුසලය වැඩෙනවා කියන එකත් දැනගෙනම ප්‍රතිකාර කරගන්නවා. හරිද? ඒතර ඒක මං කියපු දෙයක්ද? නෑ. කාමච්ඡන්දය ගැනත් අපි මේ ගාථාව මේ වගේම සන්තංවා අජ්ජත්තං කාමච්ඡන්දං සන්තංවා අජ්ජත්තං ව්‍යාපාදං හරිද? අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දන්ති පජානාති ව්‍යාපාදන්ති පදාඤ්ඤාති මේ විදිහට කතා කරා. දැන් තීන මිද්දන්ති පජානාති. එතකොට දැන් එන තියෙනවා නම් තියෙනවා කියලා හැම වෙලේම ඒ මොහොතේම මට දැනෙන්න ඕනේ නැත්තම් නෑ කියලා දැනගන්නත් ඕනේ. ඒ විතරක් නෙවෙයි. යතාච අනුප්පන්නස්ස තීන මිද්දස්ස උප්පාදෝ හෝති තංච පජානාති. ඔන්න වැදගත්ම කාරණාව. හරිද? නූපන් තීන මිද්දය. දැන් මගේ මට ඇති වෙලා නැති තීන මිද්දයක් යම් කිසි අයෝනිසෝ මානසිකාරයක් නිසා උපදී නම් එන්න ඒකට හේතු වෙන අයෝනිසෝ මානසිකාරය දැන් මෙහෙම හිතපු හින්දා තමයි අපි දන්නවනේ හොඳටම. අනේ මන් දන්නේ අප්පා දැන්නම් බෑ කාලම ඉන්නවා එක්කෝ. හරිද? කාලම ඉන්නවා ටිකක් නිදියලම ඉන්නවා ආයෙ නැගිටම ඇඟට අමාරුයි වගේ. හරි? මේ කුසලයේ වඩන්න හැම වෙලේම ආපස්සට අදිනවා. ඒතර මෙච්චර කල් තිබ්බේ නැති එකක් හටගෙන හදිස්සියෙ. එහෙනම් ඒකට හේතු වුණේ යම් කිසි මානසිකාරයක්. අන්න ඒකත් දැනගන්නවා. ඒ විතරක් නෙවෙයි යතාච උප්පන්නස්ස තීන මිද්දස්ස පහාණං හෝති තංච පජානාති. මම ඒක යට කරගත්තොත් ඒක ප්‍රහාණය කරගත්තොත් යම් කිසි යෝනිසෝ මානසිකාරයක් ඉඳ හොන්තට බුදුහාමුදුරුවෝ ගැන මෙනෙහි කරලා තමන්ගේ ළඟ ඉන්න වීරියෙන් වැඩ කරන අය ගැන මෙනෙහි කරලා ඊළඟට අපාය බය ගැන මෙනෙහි කරලා හරි ඒ වගේ දුර්ලභ මනුස්ස ජීවිතය ගැන මෙනෙහි කරලා කල්යාණ මිත්‍ර සම්පත්තිය ගැන මෙනෙහි කරලා ඔක්කොම හරිද එක එක විදිහට මෙනෙහි කර කර මෙනෙහි කර කර ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරයක් හරිද එහෙම කර 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 මට තීන මිද්දයක් එනකොට මම මේක යට කරගන්නවා අන්න එතකොට ඒකත් මම දැනගන්නවා ආයෙනකොට ආයෙනවා කියලා දැනගන්නවා ආයයට යනකොට යට යනවා කියලා දැනගන්නවා මේ විදිහට සිද්ධ කරපුවම අන්තිමට මොකද්ද යතාච පහීනස්ස තීන මිද්දස්ස ආයතින් අනුපාදෝ හෝති තංච පජානාති. ඒ කියන්නේ යම් විදිහකින් ප්‍රහාණය වෙච්ච තීන මිද්දය යම් ආර්ය මාර්ගයක් ඉපදීම නිසා හරි නැවත නූපදින තත්ත්වයටපත් වුණා කියලා යම් විදිහකින් Tamanට තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් දැනගන්නවා. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට මේ ආකාරයට කවදා හරි මේවා අහෝසි කරගන්න වෙනවා. කාමච්ඡන්දේ ආයෙ නොනැගිටින තත්ත්වයට මරා ගන්න ඕනේ. ව්‍යාපාදයේ නේද විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙනවා කියන්නේ මොකද්ද? ආ දැන් නැහැ කියලා දැනගන්නවා. දැන් නැති වුණාට මම දන්නවා ආය එනවා කියලා. නැති වුණාට මම දන්නවා ආයසරය එනවා කියලා. එතකොට ඒ තමයි අර ඇතිවීම නැතිවීම දැනගෙන ඉන්නවා. ඔහොම විස්කම්බන වශයෙන් ප්‍රහාණය වෙච්ච වෙලාවේ නැහැ. හැබැයි දැන් මේ වෙලාවෙත් නැහැ. දැන් මේ වෙලාවේ තරහා කියන එක පොඩ්ඩක්වත් නැහනේ. හැබැයි තරහා එනකොට මම දැනගන්න ඕනේ මට තරහා ඇවිල්ලා දැන් තියෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ මේ උපකරණය ගැන සංවේදී වෙන්න කියලායි මේ දේශනාවේ මේ තියෙන්නේ. මේ අපිට තියෙන මේ උපකරණයේ ධර්ම අවබෝධය කරන්නට නොහැකි වෙන ආකාරයේ සිතුවිලි වගේක් උපදිනවා. මොකක්ද අපිට තියෙන උපකරණය මේ సంతානේ මේ මානසිකාරය කියන එකේ ධර්ම අවබෝධයට බාධා වෙන සිතුවිලි වගේක් උපදිනවා පින්නත්නි. අන්න ඒ උපදින සිතුවිලිත් එක්ක සටන් කරන්න ඕන අපි. සටන් කරලා ඒකට එන්න දෙන්නේ නැතුව නවත්ත ගන්න. ඒකට මොකද කරන්නේ? මේ හිත දිහා හොඳට බලාගෙන මේ එන්නේ කියලා තමන් දැනගන්න ඕනේ. කවදා හරි ප්‍රහාණය වෙනකම්ම. ඉතින් ඒකින්ද මේ විදිහට අපි අපේ සිත ගැන ලොකු විමසිල්ලකින් ඉන්න ඕනේ පින්නත්නි. නැත්නම් අපිට කවදාකවත් සැනසීමකින් ඉන්න බෑ. හරිද? ඉතින් මේක හොයාගන්න මොකද කරන්නේ? මොකද්ද මේ තීන මිද්දේ කියලා හොයාගන්න ඕනේ. කොහොමද හොයාගන්නේ? දැන් අපි දන්නවා කුසලය පිළිබඳව කැමැත්තක් තියෙන්න ඕනේ. හරිද? මේ කුසලය උපද්දවා ගන්න තියෙන කැමැත්ත මේ
කම්මැලිකමක් බවට පත් වෙනවා. ඒ රතිය අරතියක් බවට පත් වෙනවා. ඒක නිකන් එන්නේ නැහැ. වගේ දැන් ඔක තීන මිද්දේ ගැන සඳහන් කරලා තියෙන අර හැකිලිච්ච කුකුල් පිහාටක් වගේ කියලා. ගින්දරට ඇල්ලුවොත් කුකුල් පිහාට හැකිලෙනවා. හිත ඇතුළට හැකිලෙනවා. මොනවත් කරගන්න බෑ වගේ ඉන්නවා. වුවමනා අතිපට කරගන්න බෑ. ධර්මයේ සඳහන් වෙනවා තීන මිද්දේ ගැන හිරේ වැටිච්ච කෙනෙක් වගේ කියලා. තීන මිද්දේට යටත් වුණොත් හිරේ වැටිච්ච කෙනෙකුට දැන් අනිත් අය ඒ සීමාවෙන් එළියට ගිහිල්ලා ගොවිතැන් කරගන්නවා, ලස්සන තැන් බලන්න යනවා, හම්බ කරගන්නවා, දඟලනවා, කට්ටියත් එක්ක හොඳට කටයුතු කරන් ඉන්නවා. මෙයාට යන්න බෑ. ඒ කියන සුන්දර තැන්වලට තමන්ගේ යහපත උදා කරගන්න පුළුවන් තැන්වලට යන්න බෑ. ඇයි? මේ කූරු ටික කඩාගෙන යන්න බෑනේ හිරේ වැටිලා. අන්න ඒ වගේ තමයි තීන මිද්ද නැති අය වේගෙන් තමන්ට අවශ්‍ය කරන ඉලක්කවලට යනවා. ඉක්මනින් තමන්ට ඕන කරන ඉලක්කවලට යනවා. හරි. තීන මිද්ද තියන අය හිරේ වැටුණා වගේ තමන්ගේ හිත යන්න දෙන්නේ නැහැ. හිත අහදිනවා පස්සට. ඒක හොඳට අත්දකින්න ඕනේ. හරිද? මේ තියෙන තීන මිද්දේ මෙයා මේ අදින්නේ මේ වෙලාවේ ඒක තමයි මේ. හරිද? මෙයා ඇතුළට අදිනවා. ඇතුළට දාලා ඔහේ ඉන්න කියනවා. කම්මැලිකමෙන් ඉන්න කියනවා. අන්න ඒ අරතිය හොඳට හඳුනා ගන්න ඕනේ. ඊළඟට කායික වශයෙන් තියෙන අලසකම කියන එකට කියනවා තන්දි කියලා. හරි? කය නිකන් හරි නිකන් ඈලි මෑලි ගතියක්, නැගිටින්න බැරි ගතියක්, ඉඳගත් තැන මම ඔකට කියන්නේ මැටි ගුලියක් වගේ කියලා. සමහර අයගේ ජීවිත මැටි ගුලි වගේ. ඇයි? මැටි ගුලිය චික් කාලා දාපුහම එතන දාපු තැන හැඩයක් තියෙනවා නම් ඒ හැඩයටම හැදිලා එතනම ඉන්නවා. සමහර අය පුටුවක ඉඳගත්තාම නේද? ඈ මම මේ කියන්නේ දැන් කට්ටිය වයසට ගිහිලා පුටුවක ඉඳගත්තාම නැගිටින්න බැරි වෙන එක නෙවෙයි. තරුණ අය දැකලා තියෙන දෝන තරම් ඉඳ ගන්නකොට කොන්ද කෙලින් නෙවෙයි ඉඳගන්නේ. අද කාලේ ඉන්න වැඩිපුරම තරුණ ළමයි ඉඳ ගන්නකොට කොන්ද කෙලින් තියෙන පුටුවේ ඉඳගත්තත් එයා ඉඳගන්නේ කොහමද? හාන්සි පුටුවේ වගේ හරි අමාරුවෙන් ඉන්නේ. කකුල් දික් කරගෙන එහෙමයි ඉන්නේ. ඉතින් එහෙම ඒ ඉරියව්වලම තියෙනවා තීන මිද්ද මේ කයේ තියෙන අලසකම. හරිද? එතකොට මේ අලසකම හින්දා කය හැම වෙලෙම හදන්නේ දැන් මනුස්ස ශරීරයක් මෙහෙම කෙලින්නේ තියෙන්නේ හැම වෙලෙම හදන්නේ තිරිසන් ශරීර තියෙන්නේ හරහට නේද? මේ මනුස්සයත් හැම වෙලෙම හදන්නේ මොනවද? ළමයි එහෙම ඉන්නවා සමහර අය මට පාඩම් කරන්න පුළුවන් ඇඳේ ඉඳන්නේ කියලා ඇඳේ ඉඳන් තමයි පාඩම් කරන්න යන්නේ. හරිද? ඒ ඇවිල්ලා මේ කයේ තියෙන දැඩි අලසකම. ඒකින්ද මොකද කරන්නේ? මේ අලසකමත් එක්කම අර කම්මැලිකම, අර අරතිය, ඔය තන්දිය මේවා හින්දා මොකද්ද වෙන්නේ? ඇඟ මැලි කඩන ගතියක් හැම වෙලෙම එනවා. අර මැටි ගුලියනේ නේද? මැටි ගුලිය නැගිටින්න ගියාම තැනක ඉඳගත්තුත් නැගිටින්න අමාරුයි. හරිද? ඇයි මැටි ගුලිය මෙහෙම ගණ්ඩෙපෑ ගන්නකොට ඉතින් හරි අමාරුවෙන් අපහුව ගන්න ඕනේ. ඒ වගේ තමයි සමහර අය තරුණ අයත් මම දැකලා තිනවා පුටුවක ඉඳගත්තුත් නැගිටිනකොට අයියෝ අම්මෝ කියලා හරි අමාරුවෙන් නැගිටින්නේ. වැටිච්ච තැන වැටුණා වාගේ ඉන්නේ. හරි? ඒකින්ද හරියට ඇඟ මැලි කඩන ස්වභාවය තියෙනවා හැම වෙලෙම. ඈනුන් අරිනවා, ඇඟ මැලි කඩනවා, මෙහෙම තමයි ඉන්නේ. අන්න ඒ කවදාකවත් එයාලට ඉස්සරහට යන්න බෑ. මේ ලෝකෝත්තර ජීවිතේ නෙවෙයි ලෞකික ජීවිතෙත් බෑ ඉස්සරහට යන්න. අන්න ඒකට කියනවා විජම්බිතා කියලා. විජම්බිතාව කියලා කියනවා. එතකොට අපි දැනගන්න ඕනේ මේ වගේ ලක්ෂණ මගේ තියෙනවද උදේ ඉඳන්. කායික වෙහෙස තියෙන්න පුළුවන් කෙනෙකුට කායික වෙහෙසකම කියන්නේ කායික අලසකම නෙවෙයි. හරිද? කායික අලසකම කියලා කියන්නේ අර කය තියාගෙන ඉන්න ලෑස්ති එක ඉරියව්වක. අපේ ජීවිතේ එහෙම නේ රබර් බෝලයක් වගේ වෙන්න ඕනේ. රබර් බෝලේ බිම ගැහුවොත් වැදිච්ච තැනින් ඒ වෙලාවෙම පොළපයින්නවා. හරිද? ඒ කියන්නේ සමහර අයට එක වැඩක් කර කර ඉඳලා ඊළඟ වැඩේට මාරු වෙන්න ලොකු කාලයක් ඕනේ. කාත් එක්ක හරි කතා කර කර හිටියනම් තමන් පහු කර කර හිටියේ වැඩේ කරන්න ආය බෑ. එහෙම බෑ. මම මොකක් හරි ප්‍රයෝජනවත් වැඩක් කර කර හිටියා. ඊනට කවුරු හරි ආවා මං ඇතේ කතා කර හිටියා. එයා ගිය ගමන් ආය ආර වැඩේ පටන් ගන්න. හුඟක් කට්ටිය ඔතන අතරමැද ලොකු කාලයක් ගන්නවා ආයසරයා. හරිද? අර කියන්නේ වාහනවල සමහර මේ එන්ජින් එහෙම රත් වෙන්න ඕන හොඳට වැඩ කරන්න කියලා. ඒ හින්දා මේ රත් වෙන්න ඕන අපිටත් වැඩ කරන්න. ඒ ගානට එනකොට ආය කාලෙ ගිහිල්ලා ඉවරයි. ඉතින් අන්න ඒ වගේ ඊළඟට හිතේ තියෙන අර ඔය තියෙන ඇතුළට ඇදින ඔය ගතිය වැඩි වෙනවා. ඔය සමහර අය ඉන්නවා මේ වැඩියෙන් කාලා බත් මතෙන් ඉන්නවා. ඒකට කියනවා භක්ත සම්මද කියලා. හරි? එතකොට එයාලා ආහාර පාලනය කරගන්නේ. ආහාරය පාලනය කරගන්න නැතුව
කාලා බුදියන්න තමයි කැමති. කවුරු වගේද? කකා බුදියන්නේ කවුද? තිරිසං සත්තු නේද? තිරිසං සත්තුන්ගේ වැඩේ හොඳට බඩ පුරව ගත්තොත් ඒ වෙලාවේ දා බුදි බලල්ලු එහෙම දැකලා තියෙනව නේද? කියලා ලෝ නැගිටවන්නවත් අමාරුයි. ඉතින් අන්න ඒ ලක්ෂණ තියෙනවා සමහර අයගේ. ඒකෙන් දා ඔන්න ඔය භක්ත මත් සම්මත කියලා කියන මේ බත් මතණන් ඇති කරගන්න හොඳ නැහැ. ඒකට හුඟක් අය උපක්‍රමශීලීව වැඩ කරනවා. කාපු ගමන් වෙන මොකක් හරි කම්මැලි හිතෙන්නේ නැති වැඩක් නේද? භාවනා කරන කෙනෙක් නම් සක්මන් කිරීමක්. ඒතර අපි දන්නවනේ අපි වෙනත් වැඩක් නම් කරන්නේ අපි ඒ වින්නත් නී සමහර වැඩවලට අපි හරි කැමතියි. එතකොට නුවණ තියෙන මිනිස්සු දැනගන්නවා ඔය කෑම කාපු ගමන් මේ සමහර වැඩ තියෙනවා මේ වැඩේ පටන් ගත්තොත් කරගන්න නම් ලේසි වෙන්නේ නැහැ. ඒකින්ද හිත ප්‍රීතියෙන් පිරෙන සමහර වැඩ තියෙනවා ඒ වගේ වැඩ දාගන්නවා ඒ වගේ වෙලාවට. එතකොට ඒ වෙලාව ගෙවිලා ඉවර නිදිමත එන වෙලාවට ඒ වගේව දාගන්නවා. අපි දන්නවා මේ වගේ වෙලාවක නිදිමත එනවා කියලා. හරිද? ඊළඟට අර කුසලයේ සිත යන්නේ නැතුව ඇදිලා යන්නේ නැතුව නිකම් පසුබසින ගතියක් ආපස්සට යදින ගතියක් අන්න ඒකට කියනවා චේතසෝ ලීනත්වය කියලා. චේතසෝ ලීනත්ව කියලා කියන්නේ කුසලයේ සිත පසුබස හැකිලී යන මේ ඔක්කොම වැඩි වෙන්න හේතු වෙන්නේ මේ හැම දෙයක් ගැනම තියෙන අයෝනිසෝ මනසිකාරය. හරිද? මේ හැම දෙයක් ගැනම තියෙන වැරදි මෙනෙහි කිරීම. ඒ කියන්නේ ඔන්න දැන් කම්මැලි විදිහට මෙනෙහි කරනවා. ඊළඟට අයියෝ මේ ශරීරයට අමාරුයි බලන්නකො මෙහෙම අමාරුවෙන් කොහොමද වැඩ කරන්නේ. අපේ පින්වත්නි මම උදාහරණයක් කියන්නම්. මේ ගැන හොඳට තේරුම් ගන්න පුළුවන් උදාහරණයක් මම කියන්නම්. එතකොට අපිට පුළුවන් මේ ඇත්ත తত্ত্বය තේරුම් ගන්න. දැන් නිවාඩු දවසක් කියලා හිතන්නකො. දවස් 5ක් වැඩ කරලා නිවාඩු දවසක් ආවා. නිවාඩු දවසේ දැන් උදේම තියෙනවා වැඩ වගේක් කරගන්න අනිත් වැඩ. හරියට ඇඟරි දෙනවා. නැගිටින්නත් අමාරුයි වගේ. දැන් ඔන්න අම්මා හරි තාත්තා හරි ආවිලා කතා කරපුවාම කියනවා හරි අමාරුයි මට නිකන් උණ වගේ ඇඟරි දෙනවා කී කී ඉන්නවා. ඒක ඇත්තටමත් ඇඟරි දෙනවා. හරිද? යාළු ටිකක් આવොත් ළඟින්ම ඉන්න බොහොම ප්‍රිය යාළුව ටිකක් උදේම ගෙදර එනවා. අර ඇඟේ අමාරුවට මොකද වෙන්නේ? කොහේ ගියාද කියලා නැහැ. අපි හිතමුකෝ ඇත්තටම ওই නිවාඩු දවසේ උදේ 101ට උණ හැදිලා තිනවා කියලා. ඇත්තටම උණ. යාළුව ටිකක් આવොත් ඒ උණ අයින් වෙනවද? නැහැ. නේද? ඒ ඇත්තම අමාරුවා. අපිට පුළුවන් වෙන්න ඕන ඔන්න ඔය විදිහට සැබෑම අමාරුකම් සහ හිතේ තියෙන ලීනත්වයේ හින්දා එන අමාරුකම් තියෙනවා. හරිද? සැබෑම අමාරුකම් සහ හිතේ තියෙන අකමැත්ත හින්දා ඇත්තටම ඇඟේ රිදිලි වගේක් එනවා. ඒවා මේ බොරු රිදිලි නෙවෙයි. අන්න ඒවා හොයා ගන්න ඕනේ අපි. ඒවා හොයාගෙන මේක හිතෙන් මගේ ඇති වෙලා තියෙන ලෙඩක් කියලා. ඔවා හොඳට හොයා ගන්න පුළුවන් අපි කල්පනා කරොත් අපේ ජීවිතය ගැන. උදේ පාන්දර නැගිටින් නැති කෙනෙක්ක උදේ 4ට විතර නැගිටෙව්වොත් එයාට හරියට ඇඟේ අමාරු සහ හිතේ අමාරු ඇති වෙනවා. හැබැයි උදේ හැමදාම නැගිටලා පුරුදු වෙච්ච කෙනෙක්ව 4ට නැගිටෙව්වොත් එයාට ඒවා නැහැ. එහෙනම් අර පුරුද්ද නැති හින්දා අර අකමැත්ත හින්දා තමයි අර ඇඟේ අමාරු ඔක්කොම ටික තියෙන. හැබැයි අර යව දවස් ගානක් එක දිගට නැගිටෙව්වොත් අර ඔක්කොම නැති වෙලා යනවා. ඉතින් ඒකින්ද මේ කයේ අපහසුකම් අපි තේරුම් ගන්න ඕනේ. හරි. ඉතින් එහෙම තේරුම් අරගෙන අපි හරි මෙනෙහි කිරීමක් කරොත් හිත හොඳින් අරමුණු ගත කරවුවොත් මේ ප්‍රශ්න ඔක්කගෙම අපිට අත මිදෙන්න පුළුවන්කම තියෙනවා. මේ තීන මිද්දේ කියන එක මාත්‍රයක්වත් තියාගන්න හොඳ නැහැ කියලා අදහසක් අපි ළඟ තියෙන්න ඕනේ. චුට්ටක්වත් තියාගන්න හොඳ නැහැ. ඒකයි කියන්නේ හරි මෙනෙහි කිරීම කියලා. අපි හෙට දවසේ බලමු කොයි විදිහටද මේ තීන මිද්දේ නැති කර ගැනීම සඳහා වීරිය උපදවා ගන්න කියලා. නමුත් මේ වෙලාවේදී අපේ අරමුණ මොකක්ද? අපි සිහියෙන් ඉඳලා මේ වැඩේ කරගන්න ඕනේ. මොකද්ද? මගේ හිතේ තීන මිද්දයක් එනකොට ඒ තීන මිද්ද තියෙනවා කියලා දැනගෙන අන්න ඒක අයින් කරගන්න. හරියට අසනීපයක් වුණාම බෙහෙත් අරගෙන අසනීපය හොඳ කරගන්නවා වගේ. මේක ලෙඩක් ඇත්තටම. නිකන් ලෙඩ නෙවෙයි, ලෝක ලෙඩක්. අපි කියන්නේ නේද? අන්න ඒ වගේ දරුණු තත්ත්වයක් අපි නොහිතන මේකේ භයානකම ගැන අපි වැඩි හිතන්නේ. දැන් කාමච්ඡන්දයෙන් වැඩි වෙලා නරක වැඩ කරනවනේ. ව්‍යාපාදත් වැඩි වෙලා නරක වැඩ කරනවනේ. එහෙම නරක වැඩ මේ තීන මිද්දේ හින්ද නැහැ. ඒකින්ද ඕක වැඩි ගණන් ගන්නෑ. හැබැයි අර දෙකටමත් වැඩිය නරක එකක් තමයි තීන මිද්දේ කියලා. කියන්නේ ඔහේ ඉන්නවා.
උදේ නැගිට්ටාම ඇවිද ගන්න ඇවිදින විදිය දැක්කහම පින්නත්නි සමහර වෙලාවට අපිට එපා වෙනවා සමහර ඇවිදින විදිය දැක්කහම මේ අයටත් එහෙම ඇති නේද කාර්යක්ෂම වැඩ කරන කට්ටියට අර වගේ අය දැක්කහම නේද එපා වෙන තත්ත්වයක් තියෙන ඒවා ඉක්මනට හදා ගන්න ඕන මොකක් හරි වැඩක් කරන්න ගුණාම දෙන්නේ කොන වෙන හොඟක් වෙලාවට හරිද ගමනක් යන්න ඕන දෙන්නේ කොන වෙනවා ඒ තීන මිද්දේ ලක්ෂණ ඊළඟට වැඩියෙන් බලන්නේ කතා කර කර ඉන්න තීන මිද්දේ තියන අයගේ වැඩේ ඉන්නේ මේ මෙහෙම කවුද ළඟින් යන්නේ මොකටද කතා කරන්න හරිද ඒ විතරක් නෙවෙයි තීන මිද්දේ තියන අයගේ තව ලක්ෂණයක් මම කියන්නම් මොනවා හරි වැඩක් කරන්න යෝජනා කරපුවාම අනිත් පැත්තට බෑ කියලාමයි කියන්නේ මොනවා පුළුවන් වුණත් බැරි වුණත් ඕකේ බැරි පැත්තමයි කතා කරන්නේ අයියෝ හරියන්නේ නැහැ ඔහොම මම කතා කරලා තියෙනවා මම කියන මේක කරමුද අයියෝ හරියන්නේ නැහැ ඕක හරියන්නේ නැහැ ආ එන ඇයි හරියන්නේ නැත්තේ මේක නියෝග හරියන්නේ නැත්තේ එතකොට උන් අපි කියනවා එහෙනම් මෙහෙම කරමු අයියෝ ඒක කරොත් මේක වෙනවා හරි ඊට පස්සේ අපි මේ දෙකම නැත්නම් එහෙනම් මේ විදිහට කරමු කියලා කියනවා කිව්වහමත් කියන්නේ මොකද්ද අප්පෝ ඕක හරියන්නේ නැහැ එතකොට අපි කරන්නේ මොකක්ද දන්නවද ආයෙනම් ඔයා ඉන්න මම මොකක් හරි එකක් කරන්න හරිද අනිත් අය තමයි අනික තමයි මේ තීන මිද්දේ වැඩි අයගේ ඔළුව හරි බරයි හරි සාමාන්‍යයෙන් මොන වැඩේ කරත් මුකු තියන්න ඕනේ මෙතනින් උඩ හරි බරයි හරි වැතිරෙන්න බලනවා වැඩ කල් දාන්න බලනවා හැම වෙලේම ඒකෙන්ද කුසීතකම ගැනත් අපි කතා කරමු කුසීත වස්තුන් ගැන ඉතින් මේ වගේ ගොඩක් දේවල් තියෙනවා කුසීත වස්තු ගැන කතා කරාම හොඳට හොයාගත්ත හැකි මේ තීන මිද්දේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒකින්ද අපේ ඇතුලෙන් මේක හොයාගන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල පිළිබඳව අපි හොඳින් සාකච්ඡා කරන්නට ඕනේ. ඒවා තමන් තුළ ක්‍රියාත්මක වෙනවා නම් අන්න ඒවා ක්‍රියාත්මක එක නවත්ත ගන්න ඕන කරන ක්‍රියාවන් පිළිබඳව හොඳින් දැනගෙන කටයුතු කරන්න ඕනේ. ඉතින් ඒ විදිහට කටයුතු කරලා හිත හැම වෙලේම වීරියෙහි යොදාගෙන වීරියෙන් යුක්තව කටයුතු කරලා සියලු අකුසල් දුරු කරගන්නටත් ඒ සියලු අකුසල් දුරු කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සුවපත් කරගන්නට හැම දිනාටම ශක්තිය ධෛර්යය වීරය අදිෂ්ඨානයේ වාසනාව ප්‍රඥාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටාච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. හොඳයි පින්නත්නි අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ නාවල පස්වන පටුමගේ පදිංචි මංගලිකා නාරංගොඩ මහත්මිය හා ජයවීර ලියනාරච්චි මහතා ඇතුළු දියණියන් දෙදෙනා විසින් කියලා. මංගලිකා නාරංගොඩ මහත්මිය ජයවීර ලියනාරච්චි මහතා ඇතුළු දියණියන් දෙදෙනා විසින් කියලා. මැයි මාසේ 9 වෙනි දින භවන්ති ලියනාරච්චි දියණගේත් මැයි මාස 30 වෙනි දින මංගලිකා නාරංගොඩ මෑණියන්ගේ සහ මැයි 17 වෙනි දින ජයවීර ලියනාරච්චි පියාණන්ගේ ජන්මදිනයන් නිමිති කරගෙන විමර්ශී ලියනාරච්චි දියණිය ඇතුළු සියලු දෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා කියන ප්‍රාර්ථනාවෙනුත් යුක්තව තමයි දේශනාවේ දායකත්වය දරන්නේ. ඒ වගේම දේශකයන් වහන්සේ ඇතුළු උතුම් සංඝරත්නයට නිදුක් නිරෝගී සුවය උතුම් නිර්වාණ අවබෝධයට ළඟාවන්නට හේතු වේවා. මව්පිය දෙපාර්ශ්වයම මිය පරලෝ යන්නට යෙදුන ඥාතීන්ගේ සුගතිගාමිත්වය උදෙසාත් සුජීවත්ව සිටින සියලු ඥාතීන්ට සියලු දෙනාට සියලු සත්වයන්ට දුකින් මිදී උතුම් නිවනින් සැනසීම උදා කර ගැනීම පිණිස මේ උතුම් කුසල කර්මය හේතු වේවා කියන අරමුණෙන් තමයි මේ ඇත්තෝ අද දවසේ මේ දායකත්වය අරගෙන කටයුතු කරන්නේ. ඉතින් භවන්ති ලියනාරච්චි දියණිය, මංගලිකා නාරාංගොඩ මෑණියන්, ජයවීර ලියනාරච්චි පියාණන් කියන මේ හැම දිනාටම යහපත් උපන් දින වේවා, දීර්ඝායුෂ වේවා, නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ඒ වගේම මල්ලිකා නාරංගොඩ මහත්මිය, ජයවීර ලියනාරච්චි මහතා, දියණියන් ඇතුළු සියලුම දෙනාට උපන් දිනය සමරන හැම දිනාටමත්, අනිකුත් හැම දිනාටම සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් මේ උතුම් කුසල කර්මය හේතු කොටගෙන කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා, සියලු යහපත් අධිෂ්ඨාන බලාපොරොත්තු සිද්ධ වේවා. යම් දුක් කරදරයක් වෙන්න තිබෙනවා නම් ඒ සියලු දුක් කරදර දුරු වේවා. ලැබෙන්නට තියෙන දුක් කරදර, ලැබී තියෙන දුක් කරදර දුරු වේවා. කායික මානසික සුවය ලැබේවා. සසර වසන්තාකල් මේ උතුම් කල්යාණ මිත්‍ර දායකත්වයන් හේතු කොටගෙන කිසිදු පාප මිත්‍ර ඇසුරකටපත් නොවේවා. කල්යාණ මිත්‍ර සම්පත්තිය නිබඳව නිරතුරුව ලැබේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිය පරලොව යන්නට යෙදුන මව්පිය දෙපාර්ශ්වයේම සියලුම ඥාතීන්ට
මේ පින් අනුමෝදන් වේවා. ඒ අත්තන්ද සුගතියෙන් සුගතියටපත් වේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසේවා. සුජීවත්ව වාසය කරන ඥාතීන් ඇතුළු හැම දිනාටමත් මේ හැම දිනාටමත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධය පිණිසම මේ උතුම් දානමය පුණ්‍ය කර්මය හේතුවක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි.